පක්ෂයේ ව්‍යවස්ථානුකූලව පක්ෂයේ විධායක සභා රැස්වීම තිබුණා 2024 වසරේ ප්‍රථම විධායක සභා රැස්වීම මේ විධායක සභා රැස්වීමදී අපි පක්ෂයක් හැටියට වැදගත් තීන්දුව తీරන කීපයක් ගත්තා එකක් තමයි පක්ෂයේ මෙතෙක් පුරක්පාඩු වී තිබූ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කරගත්තා යෝජනා කරලා ඒ අනුව එතුමා ජාතික සංවිධායකවරයා හැටියට අද ඉඳන් පත් වෙනවා ඒ වගේම පක්ෂයේ ඉදිරි විනය කටයුතු ඉතා දැඩිව කරන්න ඕනේ කියන අවබෝධයෙන් පක්ෂයේ ව්‍යවස්ථානුකූලව අලුතෙන් විනය මණ්ඩලයක් පත් කරගන්න ලැබුවා ව්‍යවස්ථානුකූලව ජනාධිපති විනීතිඥවරුන් දෙදෙනෙක් සහ නීතිඥ මණ්ඩලයෙන් සමන්විත විනය මණ්ඩලයක් පක්ෂය වෙනුවෙන් පත් කරගන්න ලැබුවා අද පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ පක්ෂයේ සියලුම නිලධාරීන් සහ කිසියම් විධායක සභිකයන් කිහිප දෙනෙකුට එන්න අපහසුතාවය ප්‍රකාශ කළා ලිපියවලා තිබුණා විවිධ පුද්ගලික කාරණා අර නිසා ඒ අරෙන්න විධායක සභාවේ සියලුම දෙනා පහේ අද සහභාගී වුණා ඒක විනය මණ්ඩලය විසින් තීරණය කරයි නෑ පක්ෂ විනය මණ්ඩලයක් පත් කර ඔවුන් ඉදිරියට ඒ අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඔවුන් ඉදිරියට ඉදිරි කාලයේදී ඒ තීන්දුව తీරන ගන්න ඒක විනය මණ්ඩලයෙන් තමයි අහලා දැනගන්න ඕනේ අපි කොයි මැතිවරණේ ආවත් සූදානම් අපිට පළාත් පාලන මැතිවරණයක් හරි කමන්නේ අපි පක්ෂයක් හැටියට ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් ඔව් ඒකත් එක්තරා අදහසක් තමයි මොකද එතුමා ඉතාම ජව සම්පන්නව තරුණ දේශපාලනඥයෙක් හැටියට පහුගිය කාලේ අපි දැක්ක රට වටේම ගිහිල්ලා දසබල සේනා වැඩසටහන්ට උර දෙනවා ඒ වගේම සත්ජනරාල වැඩසටහන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා ඉතින් මේ කරුණුත් හේතු වෙන්න ඇති එතුමා ඉදිරි කාලයේ මේ පක්ෂයට ලොකු ශක්තියක් එකතු කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ නෑ ඒකමතික සම්මත වුණා එතුමාගේ නාමය තාම අපි පක්ෂයේ අපේක්ෂකය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී පක්ෂයේ තීන්දුවක් කරාම එය පක්ෂ තීන්දුව අනුව ඕන කෙනෙක් වෙන්න පුළුවන් ජාතික සංවිධායක ධූරය පත් කිරීම සහ විනය කමිටුවත් බේරුම් කරන කමිටුවත් පත් කිරීම ප්‍රධාන කාර්යයන් හැටියට අද දවසේ තිබුණා ඊට අමතරව ව්‍යවස්ථාවේ හැටියට කොහොමත් නිශ්චිත කාල සීමාවන් තුල විධායක සභාව කැඳවිය යුතුයි ඒ අනුව අද විධායක සභාව කැඳවුවේ නෑ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වුණේ නෑ නමුත් ඉදිරි ඕන එන මැතිවරණයකට පක්ෂයක් හැටියට ඉතා ශක්තිමත් මුහුණ දෙන බවටත් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බවටත් අදහස් ප්‍රකාශ වුණා නෑ එතුමා මෙතෙන්දිත් අදහස් පැහැදිලි කරා එතුමා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියා කියලා මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදයට සහ රටට වඩා සුදුසු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම කියන කාරණය සම්බන්ධයෙන් එතුමා ජනාධිපතිවරයා දැනුවත් කරා නමුත් ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේ අයිතිය සහ හැකියාව තියෙන්නේ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට කියන කාරණයක් එතුමා අවධාරණය කරා නෑ කවුද එහෙම කිව්වේ අපි කිව්වේ නෑ කවද නෑ ඒක 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 සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් මොකද අපේ පක්ෂේ නායකතුමා වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉතා පැහැදිලිව පහුගිය දවස්වල පක්ෂයෙන් ඉල්ලීමක් කරා එකිනෙකාගේ පුද්ගලික මතිමතාන්තර ඉදිරිපත් කරන්න එපා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නිසි ආකාරයෙන් විධායක සභාව සහ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙලා තීන්දුවක් ගන්න තෙක් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන්න කියලා ඒ අනුව අදත් මේ රැස්වීමේදී අපි ඒ එතුමාගේ උපදෙස් අනුගමනය කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම වැළකී සිටියා
විශේෂයෙන්ම පක්ෂයක් විදිහට අපි ඉතාමත් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂ ඇමතුමා නිර්මාතෘ විදිහට මේ පක්ෂේ ඉතාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් හදලා තියෙනවා ඒ වගේම මැතිවරණ මෙහෙවන්නේ තුමා තවදුරටත් කටයුතු කරනවා ඉතින් අපේ වක්කීම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයට අපේ පක්ෂේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ඉතින් පහුගිය කාල සීමාව පුරාම අපි ලංකාපුර ඇවිද්දා අපේ පාක්ෂිකයේ මුණ ගැහුණා අපේ ග්‍රාමීය නායකයෝ 14 දා මුණ ගැහෙන්න අපි ගියා අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුලත් අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න අපේ පාක්ෂිකයෝ එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන් ඔබතුමාගේ විශේෂීම මහමැතිවරණයක් ඉල්ලන්නේ නෑ පැහැදිලිවම එක පැත්තකින් ව්‍යවස්ථානුකූලව තියෙනවා ජනාධිපතිවරණයක් බව ඇත්ත මේ අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මෙරටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තුල ඒ පත් වෙන ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්න ඕනේ දැන් අද අපි දකිනවා එක පැත්තකින් පෞද්ගලීකරණය කිරීම විජාතීකරණය පිළිබඳ ලොකු හඬක් නැගෙනවා ඒකම අනිත් පැත්තෙන් කියනවා එහෙම කරන්න මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ මොකද 69 ලක්ෂ ජනවරම එවැනි කාරණයක් නැහැ මෙන්න පළවෙනි කාරණේ අපි කළ යුත්තේ ඒ ජනවරම අපි හදන්න ඕනේ ඒ හින්දා අපි ඉදිරියේදී පත් වෙන ඕනෑම ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක්ට හෝ පත් වෙන පාර්ලිමේන්තුවට අවශ්‍ය ජනවරම අපි නිර්මාණය කරන්න ඕනේ ඒ වගේම තමයි දේශපාලන ස්ථාවරත්වයේ වෙනුවෙන් අපි හැමෝම කියනවා මේ ඒකාධිපතිව හදන්න හොඳ නැහැ කියලා. දැන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3-2 බලයක් දුන්නා. අපි පෙරදුනා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සිරිසෙන ජනාධිපතිතුමාට 200ක් දුන්නා. විපක්ෂය අපි කීප දෙනා එදා ඉතුරු වුණේ. හැබැයි අපි පෙරදුනා. එතුමා පෙරදුනා. ඒ වගේම තමයි බලාපොරොත්තු දේවල් සිද්ධු වුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2ක් දුන්නා. හැබැයි බලාපොරොත්තුව සිද්ධු වුණේ නැහැ. ඉතින් පැහැදිලිවම අපි කියන්නේ දේශපාලන ස්ථාවරත්වයක් හදන්න ඕන නම් රට තුල අපි පාර්ලිමේන්තු මැතිවරණයට යා යුතුයි කියන කාරණේ. මැතිවරණයක් කියන්නේ ජනතාව එක්ක කරන ගනුදෙනුවක්. ඉතින් ජනතාවට අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න ඕනේ. සහ අපේ ප්‍රතිපත්ති අපි ජනතාවට කියන්න ඕනේ. ඉතින් මම හිතන්නේ දේශපාලන පක්ෂයක් ජනතාව අතරට යන එක අභියෝගයක් විදිහට බාරගත යුතු නැහැ. ඒක අපේ වගකීමක්. ඉතින් පැහැදිලිවම ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ඒ වගකීම් හඳුනගත් දේශපාලන පක්ෂයක් අපි නිරන්තරයෙන් මෙරට ජනතාව එක්ක දේශපාලනය කරනවා. ජනතාවට අපි ඇහුම්කන් දෙනවා. විවේචන තියෙන්න පුළුවන්, හොඳ තියෙන්න පුළුවන්. ඒකේ ගති යුතු දේ අපි අරගෙන අපි ප්‍රතිපත්ති නවීකරණය කරමින් ඉස්සරහට යනවා. ජනාධිපතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද කියලා ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවානේ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් අපේක්ෂකයා පිළිබඳ ගැටුවක් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා ජනාධිපතිවරණයේ දින නියම කළා ජනාධිපතිවරණයේ ගැසට් එක ගැහුවම අපිට පක්ෂයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පෙර තීන්දුව කරනවාද කියන එක අපේ පක්ෂයේ විධායක සභාව මුණ ගැහිලා දේශපාලන මණ්ඩලයේ මුණ ගැහිලා තීන්දුවක් ගන්න පුළුවන්. පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලයේ මේ තීන්දුව ගත යුතුයි. පුද්ගලයේ තීන්දුව ගත නොගත යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මම කැමති පක්ෂය ගන්න ඕනම තීන්දුවක් එක්ක මම හිට ගන්නවා මොකද අපිට මේ දේශපාලනික වශයෙන් අපි හැමෝටම ගමේ පාක්ෂිකයෙක් අපි ගණදෙනු කරන්න. බොහෝලට අපි දැකපු දේ තමයි පාක්ෂිකය අමතක කරපු හැම ආණ්ඩුවක්ම වැටුණා. අපි පිළිගන්න ඕනේ අපිට උනේ අපේ පාක්ෂිකය අපිට යම් තාක් දුරට අපෙන් දුරස් වුණා. කොවිඩ් 19 වසංගතය වෙන්න පුළුවන්, පොර තීන්දුව වෙන්න පුළුවන්, වෙනත් ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙනම් අපි පාක්ෂිකයට හොඳ සහ පාක්ෂිකය ආරක්ෂා කරන්න පුළුවන් තීන්දුව අපි ගත යුතුයි. ඉතින් අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව ඒ තීන්දුව අපි ගන්නවා නිසි වෙලාවට. පැහැදිලිවම යම් අඩුපාඩුවක් තියෙනවා අපි විතරක් නෙවෙයි අනිත් පක්ෂත් හදා ගන්න ඕනේ 88 89 වෙච්ච දේවල් පිළිබඳව එය දැන් අනුකම්පාවෙන් කටයුතු කරලා හරියන්නේ නැහැ ඒවා හදා ගන්න ඕනේ මැතිවරණයක් කියන අභියෝගයක් ඒක හැමෝම පිළිගත යුතු කාරණයක් ජනාධිපතිවරය නෙවෙයි ප්‍රාදේශීය සභා මැතිවරණයක් නෙවෙයි සමුපකාර මැතිවරණත් අභියෝගයක් මොකද ඒක ජනතාව එක්ක ගන්න ගනුදෙනුවක් ඉතින් ජනතාවගේ හිත දිනා ගන්න අපි දැනගන්න ඕනේ ජනතාව බලන් ඉන්න කොහොට්ටුවෙන් කවුද මේ සැරේ අපි අපේක්ෂක වෙන්නේ කියලා රාජපක්ෂ කෙනෙක්ම වෙයිද ඒ පිළිබඳව විධායක සභාව ගන්න තීන්දුව අපි පක්ෂ මහලේකම්තුමා නිල වශයෙන් ඉදිරිපත් කරයි ඒක ජාතික සංවිධායකගේ වක්කීමක් නෙවෙයි ජනාධිපතිවරයා ඔබතුමාලගේ ඉල්ලීමට සම්දේද ඔබතුමාලගේ ඉල්ලීම කරන්නේ පාර්ලිමේන්තුවේ අපි නෑ අපි ඉල්ලීමක් නෙවෙයි අපි අදහසක් බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කළා තිබ්බ හැබැයි පක්ෂයක් විදිහට අපි තීන්දුවක් ගන්නවා නම් ඒ දේශපාලන මණ්ඩලෙන් අපි ඒ තීන්දුව ගන්න ඕනේ අපි රටට හොඳ සහ මේ රටේ හැම දේශපාලන පක්ෂයකටම හොඳ ගැළපෙන මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න පුළුවන් තීන්දුවක් අපේ දේශපාලන මණ්ඩලය ගන්නයි කියලා මම විශ්වාස කරනවා විනය පරීක්ෂණයක් කරනවද නැද්ද කියන කාරණේ පිළිබඳව අපි ඊළඟ දේශපාලන මණ්ඩලයේදී අපි සාකච්ඡා කරන්න. නැහැ පැහැදිලිව අපි සාකච්ඡා කරනවා. අපි මීට පෙරත් අපි සාකච්ඡා කරා අපෙන් වෙන් වෙච්ච අය, අපෙන් ඈත් වෙච්ච අය. පැහැදිලිවම සියලු දේශපාලන පක්ෂ එක්ක වගේම අපි අතහැරලා ගිහපු අයත් දෙකත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගාව යම් පරස්පර විරෝධී අදහස් ඇති, යම් සිත්තැවුල් ඇති, යම් බිඳ වැටීම් ඇති. හැබැයි ඒවා අපි निराකරණය කරලා අපි ඉදිරියට යන්න ඕනේ. පැහැදිලිව මේ දේශපාලන පක්ෂ අපේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ අලුත් දේශපාලන පක්ෂයක්. අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරන ගමන් ඒ නවීකරණය කොට නූතන පරම්පරාවට ගැලපෙන ආකාරයේ දේශපාලනික පසුබිමක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම තමයි තරුණයාට ගැවසෙන්න පුළුවන්. තරුණයාට
ලෙංගතු සහ තරුණයා එක්ක ගනුදෙනු කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් බවට අපි ඉදිරියේදී අපේ ප්‍රතිපත්ති එක්ක අපි නවීකරණය වෙමින් අපි ඉස්සරහට යන්න කටයුතු කරනවා. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.